සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අදත් රූ සිනමා ප්ලස් විදින් අරන් එන තවත් වීඩියෝ එකකට. ඔන්න ඉතින් අදත් මම ඔයාලට අරගෙන ආවේ ඇක්ෂන් ක්‍රයිම් ට්‍රිලර් කියන කැටගරි එකට අයත් වෙන සේක්‍රඩ් ගේම් වෙබ් සීරීස් එකේ 7 වෙනි එපිසෝඩ් එක. සීරීස් එකේ කලින් එපිසෝඩ් බලලා නැතිනම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකකින් හරි උඩ තියෙන කාඩ් එකකින් හරි ගිහින් අනිවාර්යෙන්ම බලලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. දිගටම රැඳිලින්න කියලා ආරාධනා කරනවා අදත් අපි මේ වීඩියෝ එකත් එක්ක. එහෙනම් ඉතින් ඉදිරියට මොකද වෙන්නේ කියලා බලාගන්න අපි යමු අද එපිසෝඩ් එකට. සර්ඩාච් තාත්තගේ ෆයිල් එක ඇදලා බලද්දි ඒකේ ජෝජෝගේ ඒජන්ට් කෙනෙක් වෙන ජමිලාගේ විතර එක්ක පාස්පෝර්ට් තුනක් සර්ඩාච්ට හම්බ වෙනවා. ඊට පස්සේ සර්ඩාච් යනවා සෝයාගේ ෂූට් ස්පොට් එකට. ඇසිස්ටන්ට් සෝයාට කියනවා පොලිස් ඔෆිසර් කෙනෙක් සෝයාව මීට් වෙන්න ඇවිත් ඉන්නවා කියලා. එයා සෝයාගේ ගමේ කෙනෙක් වගේම සෝයාගේ කසින් ජමිලාවත් දන්නවා කිව්ව කියනවා. සෝයා සර්ඩාච් දිහා බලලා පැරල්කාට ඒක ඉන්ෆෝම් කරනවා. ඊට පස්සේ පැරල්කා සර්ඩාච්ට කෝල් එකක් අරගෙන එතනින් යන්න කියලා බනිනවා. නැත්නම් සර්ඩාච්ව ගිනි අවි එකකට මාරු කරනවා කියලා. ඒ නිසා සර්ටාච්ට එතනින් යන්න වෙනවා. අංජලි යාගේ බොස්ට ඒ CCTV වලින් හම්බුන මැල්කම්ගේ ෆොටෝ පෙන්නලා කියනවා මැල්කම් ගොඩක් මිනිමරලා තියෙන සැලෆිස් නායකයින්ගෙන් කෙනෙක් කියනවා. මැල්කම් කාශ්මීරයට 1999 ඇවිත් ඊට පස්සේ අවුරුදු 12ක්ම අතුරුදන් වෙලා ඉඳලා අවුරුදු 5කට කලින් පේෂාවර වලදී දැකලා තියෙනවා. න්‍යෂ්ටික බෝම්බ හැදුවෙකට මැල්කම්ව ජර්මනිය අවුරුදු 2ක් තියාගෙන ඉඳලා තියෙනවා. මුලින් ගයිතොණ්ඩේ ඇවිත් දැන් මැල්කමුත් ඉන්දියාවට ඇවිත් තියෙනවා කියන්නේ අහඹු දෙයක් වෙන්න බෑ කියලා අංජලි සීරියස් විදියට කිව්වත් බොස් එක ගණන් ගන්නේ නැතුව ඒ ගැන ටීම් එකට හොයලා බලන්න කියන්නම් කියනවා. ඒකට අංජලි ගොඩක් අවුලෙන් ඉන්නේ. සර්ටාච් ඒක හැකර් කෙනෙක්ව එක්කගෙන ඇවිත් සෝයාගේ කෝල් ලිස්ට් එක චෙක් කරලා බලලා පැරල්කාගේ කෝල් ලිස්ට් එකත් ගන්න කියනවා. ඊට පස්සේ සර්ටාච් සෝයාට කෝල් කරලා කියනවා ජෝජෝගේ ෆයිල් එක එයා ගාව තියෙන්නේ ඒක පකිස්තානයේ ඉඳන් ගයිතොණ්ඩේ වෙනකම් හැම දෙයක්ම තියෙනවා කියලා මීට් වෙන දිනයක් දෙන්න කියනවා. ඒත් සෝයා ඒ කෝල් එක කට් කරනවා. ඒ නිසා එයා ළඟ තියෙන පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් සර්ටාච් සෝයාට යවනවා. ඒක දැක්ක ගමන් ආපස්සට සර්ටාච්ට කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ අනිත් දවසේ සර්ටාච්ගේ ෆයිල් එකත් අරගෙන යනවා සෝයාව මීට් වෙන්න. සර්ටාච් සෝයාගෙන් අහනවා ගයිතොණ්ඩේ එක්ක සෝයාට තියෙන කනෙක්ෂන් එක මොකක්ද කියලා. සෝයාගේ පළවෙනි ෆිල්ම් එක නිෂ්පාදනය කළේ ගයිතොණ්ඩේ කියලා සෝයා කිව්වම සෝයාගේ ඔපරේෂන් එකට සල්ලි ගෙව්වේ ගයිතොණ්ඩේද කියලා සර්ටාච් අහනවා. ෆිල්ම් එකේ සල්ලි විතරයි ගෙව්වේ කියලා එතකොට සෝයා කියනවා. අන්තිමට සෝයා ගයිතොණ්ඩේව කවද්ද දැක්කේ හද්දි සෝයා එකට උත්තර දෙන්නේ නැතුව ෆයිල් එක අරගෙන බලලා මේකේ කොපි දැනටමත් අරගෙන ඇතිනේ එතකොට ඒකෙන් මාව ජීවිත කාලෙම බ්ලැක්මේල් කර කර ඉන්න පුළුවන් නේ කියනවා. බ්ලැක්මේල් කරන කෙනෙක් ෆේස් ටු ෆේස් කතා කරන්න එන්නේ නැහැ කියලා සර්ටාච් ආයෙතර ප්‍රශ්නෙම සෝයාගෙන් අහනවා. ගයිතොණ්ඩේ මැරෙන්න සතියකට කලින් සෝයා ගයිතොණ්ඩේව මීට් වුණා. තැන දන්නේ නැහැ. මාව එකන් ගිය තැනට මාත් ගියා කියලා සෝයා කියනවා. එදා සෝයාත් ගයිතොණ්ඩේට ද්‍රෝහි වුණාද කියලා ගයිතොණ්ඩේ ඇහුවා කියලා එදා ගයිතොණ්ඩේ ගොඩක් කලබලෙන් බයෙන් වගේ අමුතු විදියට හැසිරුණී කියලා සෝයා සර්ටාච්ට කියනවා. සර්ටාච් අහනවා ගයිතොණ්ඩේ මුම්බයි වල ඇටැක් එකක් ගැන මොකුත් සෝයාට කිව්වද කියලා. ඒත් සෝයාට ගයිතොණ්ඩේ එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා එයා සෝයාට මුම්බයි වලින් යන්න කියලා කිව්වා කියලා සෝයා කියනවා. ගයිතොණ්ඩේ ත්‍රිවිධ ඉතුරු වෙලා අනිත් අය මැරෙයි කියලා අමුතු විදියට හැසිරුණේ කිව්වම සර්ටාච් සෝයාගෙන් අහනවා සෝයා ත්‍රිවිධව දන්නවද කියලා. අංජලීට ත්‍රිවිධ ගැන ඔත්තුවක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට 1992 බෝපාල වල වෙන දේවල් පෙන්නනවා. ත්‍රිවිධ කියන්නේ බ්‍රාහ්මණයෙක් වගේම රට වෙනස් කරන්න ඕනි කියලා හිතන රජයේ සේවකයෙක්. ඒ වගේම ත්‍රිවිධ ගයිතොණ්ඩේගේ තුන්වෙනි තාත්ත වෙන ගුරුජිගේ හොඳම ගෝලයෙක්. ත්‍රිවිධ ගුරුජිව හම්බ වෙන්න ගියාම ගුරුජි ත්‍රිවිධට කියනවා තව අවුරුදු 25ක් යද්දී ත්‍රිවිධ හිතන විදිහට හැම දෙයක්ම වෙනස් වෙයි කියලා. ඒකට කෙනෙක්ව හොයාගත්තද කියලා අහනවා. ත්‍රිවිධ කියනවා එයාගේ හිතේ මේකට හරියන කෙනෙක් ඉන්නවා කියලා. ගයිතොණ්ඩේ සුභද්‍රට රෙස්ටුරන්ට් එකකින් කෑම අරගෙන දෙනවා. ඒත් සුභද්‍රයි කෑම ටිකක් බයෙන් වගේ තමයි කන්නේ. ඊට පස්සේ මේ දෙන්න යනවා බිපින්ගේ තැනකට. එතනින්නම් තමයි බිපින් ගයිතොණ්ඩේට ත්‍රිවිධව මුණගස්සන්නේ. ත්‍රිවිධ ගයිතොණ්ඩේට කියනවා ගයිතොණ්ඩේ ශිව දෙවියන්ගේ නැවත උපත්තිය කියලා. ගයිතොණ්ඩේ ත්‍රිවිධගෙන් අහනවා මොනවද එයාගෙන් වෙන්න ඕන කියලා. එතකොට ත්‍රිවිධ කියනවා එයාගේ මිනිස්සු දියුණු කරලා එයාලගේ පියාපත් වැඩි කරන්න ගයිතොණ්ඩේకి උදව් වෝනි කියලා. එතකොට ගයිතොණ්ඩේ බිපින්ට කියනවා ඒ කියන දේවල් ගයිතොණ්ඩේට තේරෙන්නේ නැහැ කියලා. ත්‍රිවිධට කියනවා කියන දේ සරලව කියන්න කියලා. එතකොට ත්‍රිවිධ කියනවා මේක ලොකු වැඩක්. ගයිතොණ්ඩේට මුහුණ දෙන්න එහාට යන්න chance එකක් ලැබෙන්න යන්නේ මුළු
ඉන්දියාවම යුදු පිටියක් වෙන්න යන්න කියලා. ඒකට එයාලට අනදින නිලධාරියෙක් තමයි ඕනේ කියලා ත්‍රිවේදී කියනවා. ඒත් එයාට හැම දෙයක්ම දුන්න මොම්බේ දාලා යන්න බෑ කියලා ගයිතුන්ඩි සුබද්‍රවත් එක්කගෙන ගෙදර යනවා. ගුරුජි ගයිතුන්ඩට කියලා තියෙන්නේ අවුරුදු 25කින් ඔක්කොම වෙනස් වෙනවා කියලා. බාබිපල්ලිය බිඳ වැටීම එක්ක ඒ චක්‍රය පටන්ගෙන තියෙනවා. ඒ පල්ලිය කඩලා එතන කෝවිලක් හදන්න තීරණය කරපු නිසා Hindu Muslim යුද්ධය පටන් අරගෙන තියෙනවා. ඒ පල්ලිය කඩපු පලිය ගන්න ඊසා මොම්බයි වල බ්ලාස්ට් එකක් කරලා ඒකෙන් මුළු මොම්බයි නගරයම සොහොන් පිටියක් වෙලා තියෙනවා. දවසක් රෑ ගයිතොන්ඩිගේ ගෙදරට පොලිස් ජීප් වලින් ගෑන්ග් එකක් ඇවිත් මේ අයව ඇටැක් කරන්න ගන්නවා. මේ ගන් ෂූට් එකෙන් සුබද්‍රාට වෙඩි වැදෙනවා. ඒක ගයිතොන්ඩි දකින්නේ නැහැ. ගයිතොන්ඩි ඒ අයට ෂූට් කරන ගමන් එළියට යනවා. එතකොට එළියේ බන්ටි වැටිලා ඉන්නවා. බන්ටිගේ කකුල් දෙකටම වෙඩි වැදිලා. බන්ටි ගයිතොන්ඩිට කියනවා මේ ඇත්ත පොලිසිය අය නෙවෙයි ඊසගේ මිනිස්සු කියලා. ගයිතොන්ඩි ආපහු කාමරයට ආවම තමයි දැනගන්නේ සුබද්‍රට වෙඩි වැදිලා සුබද්‍රායකින් මැරිලා කියලා. ඒකෙන් ගයිතොන්ඩිට ඊස ගැන තියෙන කේන්තිය ගොඩක් වැඩි වෙනවා. බ්ලාස්ට් එක කරලා ඊසායේ දුබායි වලටම පැනගෙන. ඒත් අහිංසක සුබද්‍රව මරපු නිසා ගයිතොන්ඩි ඒ තියෙන අවුලට අහිංසක මිනිස්සුව හොය හොයා මරන්න ගන්නවා. ඒ අය ඊසා එක්ක කිසිම කනෙක්ෂන් එකක් නැති වුණත් ගයිතොන්ඩි ඒ අයව මරලා දානවා. ගෝපාල් මත්වල මිනිස්සු ගොඩ කාලෙක ඉඳන් මුස්ලිම් මිනිස්සු එක්ක තරහින් හිටියන් ගයිතොන්ඩි මේ පලිගන්නේ සුබද්‍ර වෙනුවෙන්. එක මිනිස්සෙක් ඇවිත් ගයිතොන්ඩිට කියනවා ඊසාගේ මිනිස්සු ඔක්කොම මැරුවා කියලා. ඒත් ඒ මදි කියලා මුළු මුඩුක්කුවටම ගිනි තියන්න කියලා ඒ අය විඳවල මැරෙන්න ඕනි කියලා එකෙක්ටවත් පැනගන්න දෙන්න එපා කියලා ගයිතොන්ඩි කියනවා. ඒත් ඒකෙන් මිනිස්සු හිතලා තියෙන්නේ ගයිතොන්ඩි ඒ අය වෙනුවෙන් ඒ වගේ පලිගත්ත කියලා. ඒ නිසා මිනිස්සු ගයිතොන්ඩිට දෙවියෝ වගේ සලකන් අරගෙන තියෙනවා. කොහොමුණත් සුබද්‍රගේ මරණයට පලිගන්න ගයිතොන්ඩි එක රෑකින් මුස්ලිම් මිනිස්සු 80ක් මරලා දාලා තියෙනවා. ඒකෙන් පැරුල් කායවිත් ගයිතොන්ඩිව ඇරිස් කරලා ගිනියනවා. ඒත් ඒ හැමවුලකටම හේතුව ත්‍රිවිධ කියලා ගයිතොන්ඩි පස්සේ තමයි දැනගන්නේ. සර්ටාජ් යනවා අංජලිව මීට් වෙන්න. අංජලීට දැන් සර්ටාජ්ව විශ්වාස කරන්න බෑ කියලා මොකක් හරි අවුලක් වුණොත් අංජලි අයින් වෙනවා කියනවා. සෝයා දන්න විදිහට ගයිතොන්ඩිව නිතරම මීට් වෙන්න කෙනෙක් ඇවිත් තියෙනවා කියලා ඒ ත්‍රිවිධ කියලා සර්ටාජ් අංජලීට කියනවා. එයා සෝයාට ෆේක් පාස්පෝර්ට් එකකුත් හදලා දීලා තියෙනවා. ඒ වගේම ඒ දෙන්න NGO ටයිප් එකේ කම්පැනි එකක් කරගෙන ගිහින් තියෙනවා. වතුර නැති පැතිවල අයට වතුර බවුසර් බෙදෙන විදිහ එකක්. අංජලි කියනවා එහෙනම් මේව වෙන්න බැරිද මල්කම් මෙදා ගබඩාවේ ඉඳන් හිස්කලේ කියලා. වෙන්නත් පුළුවන් කියලා සර්ටාජ් කියනවා. සමහර විට ගයිතොන්ඩි සර්ටාජ්ට කෝල් කරන්න ඇත්තෙත් ඒකට වෙන්න ඇති කියලා අංජලි කියනවා. ඊට පස්සේ මේ දෙන්නම යනවා ඒ කම්පැනි එකට. ඒ වෙනකොටත් කම්පැනි එක වහලා බඩු පැක් කරලා තමයි තියෙන්නේ. ඒකේ ඉන්න මිනිස්සයා සර්ටාජ්ව දැක ගමන් දුවන් යනවා. ඒත් සර්ටාජ්ගේ මිනිස්සයව අල්ලගෙන මිනිස්සයට ගහලා විස්තර අහනවා. ඒත් හරි විස්තරයක් ඒ මිනිස්සෙගෙන් අහගන්න බැරි වෙනවා. අංජලි ෆයිල් එක බලන්න ගන්නවා. ආපහු යන ගමන් අංජලි සර්ටාජ්ට කියනවා මේ NGO එක ගොඩක් පරණ එකක්. ඒ වගේම ඒකට අවුරුදු 10කින් විතර කිසිම අරමුදලක් හම්බ වෙලා නැහැ කියලා. ඊට පස්සේ අංජලි සංදීප්ට කෝල් කරලා කියනවා IFS එකේ 1996 2006 වෙනකන් වගේ ලිස්ට් එකක් හදලා ඒකේ ත්‍රිවේදී කියන නම තියෙනවද කියලා චෙක් කරන්න කියනවා. පැරල්කාට බිපින් කෝල් කරලා හොඳටම බනිනවා සර්ටාජ් NGO එකට ඇවිත් මැනේජර්ට ගහලා දාලා කියලා. පැරල්කා ඒක ගැන බලන්නම් කියලා සර්ටාජ්ට කෝල් එකක් ගන්නවා. ඒත් සර්ටාජ් ඒක ආන්සර් කරන්නේ නැහැ. එතකොට අංජලි කෝල් එක අරන් ආන්සර් කරලා සර්ටාජ්ට දෙනවා. පැරල්කා සර්ටාජ්ට කතා කරලා කොහෙද ඉන්නේ අහනවා. සර්ටාජ් එයාගේ ඩියුටිය කරන්න කියලා පැරල්කාටත් ඒකම කරලා යන තැනකට දෙයක් ඉතුරු කරගන්න කියලා සර්ටාජ් ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ මේ දෙන්නම යනවා ඒ බවුසර් තියෙන ගබඩාවට. එතකොට එතන ඉන්න ගොඩක් මිනිස්සු මෙයාව දැකලා පන්නගෙන එනවා. එතකොටම එතනින් ට්‍රේන් එකක් යනවා. අංජලි සර්ටාජ්ගේ ගන් එක ඉල්ලගෙන ඒ මිනිස්සු ටිකව ඒකෙන් බය කරගෙන සර්ටාජ්ට යන්න කියනවා. ඒ නිසා සර්ටාජ් දුවගෙන ගිහින් ඒ ට්‍රේන් එකට නගිනවා. ගයිතොන්ඩව පැරල්කා ඇරස් කරගෙන අරගෙන ගිහින් ගයිතොන්ඩිට නැගිටින්න බැරි වෙන්නම පැරල්කා ගයිතොන්ඩිට හොඳටම ගහනවා. එතකොට එතන සර්ටාජ්ගේ තාත්තා දිල්බග්සින් ඉන්නවා. දිල්බග්සින් තමයි ගුටිකාල බිම වැටිලේ ඉන්න ගයිතොන්ඩිට බොන්න වතුර ටිකක් පෝලා තියෙන්නේ. අංජලි ඒ මිනිස්සු ටිකව බය කරලා කන්ටේනර් එකක් ඇතුළට දාලා වහලා දානවා. සංදීප් ඒ ලිස්ට් එකේ ශර්ම කියන නම තියෙනවා කියද්දි අංජලි කියනවා ත්‍රිවේදී ශර්ම තමයි ඒ කෙනාගේ නම කියලා. ඊට පස්සේ සංදීප් ත්‍රිවේදීගේ මුම්බයි වල ඇඩ්‍රස් එක අංජලිට දෙනවා. ඊට පස්සේ අංජලි තනියම ඒ ඇඩ්‍රස් එකට ගිහින් කොණ්ඩ කට්ටකින් දොර අරගෙන ඒ ගෙදර ඇතුළට යනවා. ඒක එළියේ ඉන්න එක මිනිහෙක් නෝට් කරගන්නවා. අංජලි ඇතුළට ගිහින් ගෙදර චෙක් කරලා ටේබල් එකේ තිබ්බ මැප් වගේ අද්දකලා අංජලි ඉක්මනට කන්ට්‍රෝල් රූම් එකට කෝල් කරලා උදව් ඉල්ලනවා. ඒ අය අංජලිගෙන් ඇඩ්‍රස් එක ඉල්ලනකොටම එතනට මල්කම් ඇවිත් අංජලිට වෙඩි තියලා මරලා දාලා ඒ තිබ්බ ලැප්ටොප් එකයි මැප් ටිකයි අරගෙන එතනින් යනවා. ඉතින් මෙතනින් මේ සීරියස් එකේ 7 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ එපිසෝඩ් එකත් බලන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න.